හලලුය ොද අද දවස අපේ ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම්බල දෙවෙනි කොටසට ඇතුළෙන්ච යන අපි පෙරලගම මතයු පස්සනි පරිච්චේදේ 43 සිට 48 දක්වා මෙන හයවෙනි කාරණාව මතයු පහේ 43 සිට 48 දක්වා හයවෙනි කාරණාව තමයි ප්‍රේමය. හලලුය හයවෙනි කාරණාව ප්‍රේමය. මෙතන කියනවා නුබේ අසල් වාසියාට ප්‍රේම කරව නුබේ සතුරාට වෛර කරවයි කී බව නුබලා අසා තිබේ. නමුත් මම නුබලාට කියමි නුබලාගේ සතුරන්ට ප්‍රේම කරන්න නුබලාට පීඩා කරන්න උදෙසා යාඥා කරන්න. මෙසේ නුබලා ස්වර්ගයේ සිටින නුබලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාදුන් වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන සේක. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක. නුබලාට ප්‍රේම කරන්නන්ටම නුබලා ප්‍රේම කරනවා නම් නුබලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරත්ද? නුබලාගේ සහෝදරයන්ට පමණක් ආචාර කරනවා නම් නුබලා අනුන්ට වඩා කුමක් කරන්නෝද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරත්ද? එබැවින් නුබලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුබලාත් සම්පූර්ණව සිටින්. මෙන්න ස්වාමීන් වහන්සේ ගෙනාව 6 වෙනි ඉගැන්වීම. ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම ගැන තමයි අපි දැනගනිමින් ඉන්නේ. 6 වෙනි එක තමයි ප්‍රේමය. සහෝදර සහෝදරියනි, මේ ප්‍රේමය ගැන 1 කොරින්තු 13 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉඳලා කතා කරනවා ප්‍රේමය මොන වගේ අනර්ග දෙයක්ද කියලා. හලෙලූයා. දැන් ඒ වචන ඒ 1 කොරින්තු 13 වෙනි පරිච්ඡේදය අපි මේ වෙලාවේ පෙරලා ගන්න යන්නේ නැහැ. නමුත් ප්‍රේමයේ තියෙන අලංකාර කාරණා ඒ වචනය තුල සඳහන් කරනවා. ඒ වචනේ කියනවා ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. දැන් අපි කියනවා අපිට ප්‍රේමය තියෙනවා කියලා. ඔව් අපිට ප්‍රේමය තියෙනවා. මේ පොළවේ අපි මීදිසල්ලා බැලුවා ප්‍රේමයේ කොටස් 4ක් ගැන. අපි මීදිසල්ලා ඒ ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කියලා කියන්නේ අගාපේ ප්‍රේමය. දේව ප්‍රේමය අගාපේ ප්‍රේමය. අගාපේ ප්‍රේමය. කොන්දේසි විරහිත ප්‍රේමය. දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ කොන්දේසි විරහිත ප්‍රේමයක්. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා කතා කරේ එකිනෙකාට කොන්දේසි විරහිත ප්‍රේමයක් දක්වන්නයි කියලා. සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ ඉගැන්වීම් වල ඔබ මම පවතිනවා නම් මතක තියාගන්න ඔබගේ මගේ සියලු දේම උන්වහන්සේගේ කරුණාව තුළ සඵල වෙන්න යනවා. උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ යම් කෙනෙක් පවතිනවා නම් මතක තියාගන්න ඒ මනුෂ්‍යයා ඉදිරියට යන මනුෂ්‍යයෙක් වෙනවා. ඒ මනුෂ්‍යයා ඉදිරියේ යෙරිකෝ පවුරු තිබේ. ඒ මනුෂ්‍යයා ඉදිරියේ රතු මුහුදවල් තිබේ. ඒ මනුෂ්‍යයා කාන්තාරයේ යන්න සිද්ධ වෙයි. හැබැයි මම ඔබට කියනවා යෙරිකෝ පවුරු ඒ මනුෂ්‍යයා ඉදිරියේ කඩා වැටෙන්න යනවා. රතු මුහුදවල් දෙපා වෙන්න යනවා. කාන්තාරයේදී කිසි හිඟයක් ඒ මනුෂ්‍යට එන්න යන්නේ නැහැ. දිය උල්පත් දෙවියන් වහන්සේ විසින් සාදනු ලබත් යනවා. මොකද ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ඔබ මම පැවතිය යුතු දෙයක්. උන්වහන්සේ අපිට කතා කළා මේ ඉගැන්වීමේ පවතින ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමේ පවතින. ඒ නිසා සහෝදර සහෝදරීනි, ප්‍රේමය ඔබ මම ඇති කරගත යුතු දෙයක්. අපි ඉල්ලනවා ස්වාමිනේ ප්‍රේමයේ දීමනාවෙන් මාව පුරවන්න. අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා දෙවියන් වහන්සේට අපි කළ යුතු කාරණා පවරන්න. අපි කළ යුතු කාරණා දෙවියන් වහන්සේට පවරන්න අපි හරි දක්ෂයි. අපි ආඥාවලින් කියන ඔබ කරන්න ස්වාමිනේ. මම කිසි දෙයක් නෙමේ ස්වාමිනි. මම පණුවෙක් ස්වාමිනි. මම දූවිල්ල ස්වාමිනි. මම කසල ගොඩයි ස්වාමිනි. උන්වහන්සේට කියනවා ඒ කාරණා ඒ බයිබල් පද අරගෙන යාඥා කරමින් උන්වහන්සේට කියනවා ඔබ කරන්න. නමුත් සහෝදර සහෝදරීනි, උන්වහන්සේ අපිට කියනවා ඔබ කරන්න. මොකද්ද? නුඹේ අසල් වාසියාට ප්‍රේම කරන්න. දැන් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අසල් වාසියාට ප්‍රේම කරන්න. හාලෙලූයා. දැන් අපි කියනවා ස්වාමීනි මට ප්‍රේමේ එවන්න. ප්‍රේමේ එවන්න දෙයක් නෑ. අපි උපතේදීම ප්‍රේමයට එක්කම තමයි ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ අගාපේ ප්‍රේමය ගැන නෙවෙයි. අපි උපතේ ඉඳලා ප්‍රේමය කියන කාරණාව එක්ක ඇවිල්ලා ඉන්නේ. තමන්ගේ දරුවා බිලිඳා අම්මට ප්‍රේම කරනවා. නේ? අම්ම නැතුව එයාට බෑ. දැන් ඔබේගේ දරුවා පොඩි කාලේ කාතේවත් නැලවෙන්නේ නැහැ ඔබ අතේ නැලවෙනවා අම්මලා. එහෙම නැද්ද? එහෙම නැහැ වගේ සද්ද වහලා ඉදී මට හිතෙන්නේ නැහැ කියලා.
ඔබ අතේ නැලවෙන්නේ, ඔබේ දරුවා ඔබ අතේ නැලවෙන්නේ, වෙන කාගේ අතටවත් හරියන්නේ නැහැ. නොදන්නා කෙනෙක්ගේ අතට යන්න ඉස්සෙල්ලා අඬනවා, යන්න බෑ කියලා කියනවා. සමහර වෙලාවට ඒ ළමයාට අර තේරෙන යන්තම් තේරෙන වයසටදී ඔබව අල්ල ගන්න පුළුවන් වයසන ඔබේ ඇඳුමේ එල්ලෙනවා. යන්න කැමති නෑ එයා. එයා වෙනාගේ අතට යන්න කැමති නෑ. පොඩි කාලේ ඉඳලා ප්‍රේමයත් එක්ක අපි එනවා. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නවා ප්‍රේම කරන කෙනාට ප්‍රේම කරන්න. ප්‍රේම කරන කෙනාට ප්‍රේම කරනවා. අපිට ආදරේ කෙනාට අපි දැන් බල්ලට අපි කෑමක් දුන්නාම බල්ලා අපිට නැට්ට වනනවා. හැබැයි පිටස්තරේ කාපුවම බල්ලා බොරනවා. පිටස්තරයත් බල්ලට කෑම දුන්නොත් පිටස්තරයටත් බල්ලා නැට්ට වනනවා. ඒ කියන්නේ ප්‍රේම කරන කෙනාට සලකන කෙනාට අපිත් සලකනවා. අපිට ආදරය කෙනාට අපිත් ආදරේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම ඔබට ආදරේ නොකරන කෙනාට ඔබ ආදරේ කරන එක. ඔබට ප්‍රේම නොකරන කෙනාට, ඔබව ප්‍රතික්ෂේප කරන කෙනාට, ඔබව සුළු කරන කෙනාට, ඔබට අපහාස කරන කෙනාට, ඔබව අහක දාන කෙනාට, ඔබව එපා කරන කෙනාට, ඔබව පිළිකුල් කරන කෙනාට ඔබ ප්‍රේම කරන එක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම. දැන් මේක කරන්න පුළුවන් දෙයක්ද? මේක කරන්න පුළුවන් දෙයක්ද? ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. අයියෙන් උත්තරයක් දෙන්න. මේක කරන්න පුළුවන් දෙයක්ද? කරන්න පුළුවන්, හැබැයි ටිකක් අමාරුයි. ඒ නිසා තමයි සුදාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නේ. අපි කියනවා හැම වෙලාවෙම අපි යාඥා කරන වෙලාවල් වල සමහර අවස්ථාවල අපි කියනවා මා බලවත් කරන තරම් මහන්සිය තුළ මට සියල්ල කරන්න පුළුවන්. ගීතිකාවලිනුත් කියනවා. මා බලවත් කරන සංවිධාන තුළ සියල්ල කළ හැකි. ඒ තව නිකන් ෆාස්ට් බීට් එකේ එකක් තියෙනවා. ඔව් පුළුවන්, මට පුළුවන්, සියල්ල පුළුවන්, මගේ දෙවිඳුන් තුළ සියල්ල පුළුවන් කියලා. ඒක නිකන් ෆාස්ට් බීට් එකේ යන එහෙම ගීතිකාවකුත් තියෙනවා. දැන් අපි කියනවා දෙවියන් වහන්සේ තුළ සියල්ල පුළුවන් කියලා. හැබැයි අපි එහෙම කියලා අපි කරනවද? ඇත්තටම සියල්ල පුළුවන් කියලා අපි කරනවද? දෙවියන් වහන්සේ තුළ ඇත්තටම අපිට කරන්න පුළුවන්. සුදාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්න උන්වහන්සේ කියනවා මම මඟ පෙන්වන තරම් වහන්සේ. සුදාත්මයන් වහන්සේ ආව ඔබට මඟ පෙන්වන්න. ඔබව සනසන්න. ඔබ උසුලන්න. ඔබ අරගෙන යන්න. ඔබට ශක්තිය දෙන්න. ඔබ බලවත් කරන්න. ඔබ ආලේප කරන්න. හලෙලූයා. අපි ආලේප දාස. නේද? දීමනාවල් දාස. හැබැයි අපි මේ වගේ ඉල්ල කරන්න ආසද? ප්‍රේම කරන්න ආසද? අන්න ඒක. අපිට ප්‍රේම නොකරන අයට ප්‍රේම කරන්න අපි ආසද? අපිට ආදරේ නොකරන අයට ආදරය කරන්න අපි ආසද? අපිව ප්‍රතික්ෂේප කරන කෙනාට අපි ආදරය කරන්න ආසද? අපි කැමැතිද කරන්න? අපි ආශිර්වාද ලබන්න ආසද? ඒකකටවත් ආස නැහැ වගේ. හලෝ, ඔබ ආශිර්වාද ලබන්න ආසද? ඔව්. අපි ඒකට ආසයි. ආලේපේ ලබන්න ආසද? ඔව්, අපි ඒකට ආසයි. ස්වාමීන් වහන්සේගේ දීමනා ලබන්න ආසද? ආසද? අනාගත වාක්‍ය කීම ඔබ ආසද? අනාගත වාක්‍ය කියන්නේ ඔව් ආසයි. ඔබ අත තිබ්බහම ස්වාමීන් වහන්සේගේ සෝය ඒ රෝගීන් පිට නිදහස අංශභාග රෝගී නැගිටිනවද ඔබ ආසද? ඔව් ආසයි. අපි ආසයි. අපි ඒවට ආසයි. හැබැයි අපි ප්‍රේම කරන්න ආසද? ඔබ අපි ආසයි. කාටද? අපිට ආදරය කරන කෙනාට, අපිට සලකන කෙනාට, අපි ප්‍රතික්ෂේප කරන කෙනාට ප්‍රේම කරන්න අපි ආසද? ආසද? ආසනේ ආසනේ අපි කියනවා උන්ද මට දිරවන්නේ නෑ, උන්ද මට දිරවන්නේ නෑ. අර අපේ භාෂාවෙන් කියනවනේ මට දිරවන්නේ නෑ, මම කැමති නෑ යාට. ආපෝ දැක්කොත් ඉවරයි. උන්දගේ විදිහ මට අල්ලන්නේ නැහැ නේද? අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියනවා, උන්වහන්සේ කියනවා මම නුඹලාට කියමි නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න. සතුරන්ට ප්‍රේම කරන්න. දැන් මේකේ අදහස අපේ දැන් එපිසාය 12 සමහර වෙලාවට අපි ආත්මික දේවල් දැනගත්තාම අපි එපිසාය 12 අරගෙන ඒක මේකට අදාළ කරගන්න එපා. නේද? අපගේ සතුනවනායි මාංශයට රුධිරයට විරුද්ධව නෙමෙයි අධිපතිකම් වල තර කොටස් හතරක් ගැන කතා කරනවානේ. පරාක්‍රමධාරීන්ටත් අන්ධකාරයේ ලෝක මුලා දැමීන්ටත් ස්වාර්ගික ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්මය. දැන් ඒනේ අපේ සතුරු නේද? ඒනේ අපේ සතුරු. දැන් ක්‍රිස්තුස් වහන්සේ කියනවා සතුරාට ප්‍රේම කරන්න කියලා. දැන් මේ කියන්නේ යකාට ප්‍රේම කරන්න කියලාද? ඔකේ කොටස් හතරට ප්‍රේම කරන්න කියලාද? නෑ නෑ. මේ කතා කරන්නේ භෞතික මිනිස්සු ගැන. භෞතිකව ඔබට වල කපන අය ගැන. භෞතිකව ඔබට ඔබව වැටෙන්න උගුල් අටවල තියෙන අය ගැන. භෞතිකව ඔබට අපහාස කරන අය ගැන. ඔබ ගැන කවදාවත් හොඳ නොකියන අය ගැන. හාලෙලූයා. වැඩිපුර ඉන්නේ ඔබට හොඳ කියන අයද ඔබට නරක කියන අයද කියලා මට කියන්නකෝ.
එනක තෙරියාද දන්න නැද්ද හරි ඔබ දන්නේ නැද්ද වැඩිපුර ඔබට ඉන්නේ ඔබ ගැන හොඳ කියන අයද වැරදි කියන අයද යා අවංක වෙමු අපි දන්නවනේ හොඳ කියන අයද අනේ නෑ දෙයියනේ වැඩි හරියක් කියන්නේ අපිට වැරදි කියන අය අපිට වැරදි කියන අය දැන් හරි අමාරුයි නේද එහෙනම් ප්‍රේම කරන්න සහෝදර සහෝදරියනි අපි මෙතනින් සමත් වෙන්න ඕන ඔබට මතකද අපි ඉගෙනගෙන තියනවා දෙක කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා තවද දෙවියන් වහන්සේ අලුත් කිවිසුමක සේවකයින් කොට අපිව සමර්ථ කළසේක. දැන් උන්වහන්සේ කියනවා අපි සමර්ථයයි අලුත් කිවිසුමක සමර්ථයයි සේවකයෝ හැටියට. උන්වහන්සේ අපිව සමර්ථ කළා දෙනවා. එහෙනම් අපි සමර්ථ වෙන්න ඕන අපේ සතුරට ප්‍රේම කරන්න. අපිට පුළුවන් වෙන්න ඕන අපිට වලකපන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන් වෙන්න ඕන අපේ අයහපත බලාපොරොත්තු වෙන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන් වෙන්න ඕන අපිට විරුද්ධව නපුර කරන හැම ආකාරයෙන්ම අපිව වැටෙන්න සලස්වන අපිව අධෛර්යයට පත් කරන ඒ සියල්ලන්ට ප්‍රේම කරන්න අපිට පුළුවන් වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ තමන්ට ඇනගහපු සෝදාසුවට පවා ප්‍රේම කළා උන්වහන්සේ එක අවස්ථාවක කියනවා මම මේ දැන් කතා කරොත් ස්වර්ගයේ ලෙගියොන් 12කට වඩා දේවදූතයෝ එවන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා ආමෙන් ලෙගියොන් 12ක් ඕනේ එක දේවදූතෙක් ආවන ඉවරයි නේද නමුත් උන්වහන්සේ සියලු සෙනඟට ප්‍රේම කළා කොන්දේසි විරහිතව ප්‍රේම කළා ඔබ මම උන්වහන්සේට ආදරය කරද්දී නෙමෙයි උන්වහන්සේ ඔබට මට ආදරය කරද්දී කරේ උන්වහන්සේ කිව්වා මව් කුසේ ඉපදෙන්න ඉස්සෙල්ලා මම ඔබව තෝරගත්තා අම්මගේ බඩට එන්න ඉස්සෙල්ලා අපි කොහොමද ක්‍රිස්තුස් වහන්සේට ආදරය කළේ අම්මගේ බඩට ආවට පස්සේ අපි ක්‍රිස්තුස් වහන්සේට ආදරය කළාද අපි බිහි වුණාට පස්සේ ක්‍රිස්තුස් වහන්සේට ආදරය කළාද අපි තරුණ වියේදී ක්‍රිස්තුස් වහන්සේට ආදරය කළාද අපි ක්‍රිස්තුස් වහන්සේව ආදරය කරන්න පටන් ගත්තේ අපිව ගැලෙව්වට පස්සේ අපිව ගැලෙව්වට පස්සේ උන්වහන්සේට අපි ආදරය කරන්න පටන් ගත්තේ ගලවන්න ඉස්සෙල්ලා අපි කවදාවත් උන්වහන්සේට ආදරය කළේ නැහැ මම නම් උන්වහන්සේට අපහාස කරපු ජඩ මිනිස්සෙක් මම උන්වහන්සේට විරුද්ධව කතා කරපු කෙනෙක් උන්වහන්සේට බැනපු කෙනෙක් උන්වහන්සේගේ නාමය ප්‍රතික්ෂේප කරපු කෙනෙක් උන්වහන්සේගේ ඇත්තටම උන්වහන්සේට ඉතා පරුෂ විදිහට මම බැනපු කෙනෙක් සහෝදර සහෝදරියනි නමුත් උන්වහන්සේ මට ආදරය කළා ඒ නිසයි මම අද දේශකයෙක් විදිහට හිටගෙන ඉන්නේ ඒ නිසායි දෙවියන් වහන්සේ මාව ඉදිරියට ගෙනාවේ ඒ උන්වහන්සේගේ ප්‍රේමයයි මාව එසෙව්වේ උන්වහන්සේගේ ප්‍රේමයයි මට ශක්තිය දුන්නේ උන්වහන්සේගේ ප්‍රේමයයි මට අලුත් ජීවිතයක් දුන්නේ ඒ පරණ ගත ගන්න ජීවිතේ ගැලෙව්වේ උන්වහන්සේගේ ප්‍රේමයයි උන්වහන්සේ අද ඒ ප්‍රේමය ඔබ තුලින් මා තුලින් අන් අයට නිදහස් කරන්නට උන්වහන්සේ කියනවා නුඹේ අසල් වාසියාට ප්‍රේම කරන්න දැන් ඔබේ වැටේ අසල් වාසියාගේ කෙහෙල් පඳුරක් වැටෙනවා. හැබැයි වැවෙන්නේ ඔබේ වැටේ. ඔබ මොටේ කපනවද? ඔබ හොරාට මොටේ කපන්නේද? දැන් මේ අමුතු දෙයක් කියනවා වගේ බලාගෙන ඉන්න. මේ මොටේ කියන්නේ කවුද අනේ? මොටේ යන්නේ කුරුල්ලෝ දාන. ඒ කුරුල්ලෝ කියන්නේ උඩ යන්නේ උන්නේ. හරිද? පැල, කෙහෙල් පැල, චූටි පැල අර අලවල කෙහෙල් අලෙන් ඉන්නේ. ඒවා දැන් ඔබ කපනවා නේද ඔබට දිරවන්නේ නැද්ද ඔබේ වැටේ තියෙන මේ කෙහෙල් කාවේ ඔබේ අසල් වාසිය රැහෙන්න ඔබ කියනවාද මේ කෙහෙල් ගා කපාන්නෙත් නැහැ නැත්නම් ඔබේ වැටයි ගිනිවඩව ගන්න මේ දුමක් ගත ඉන්න බෑ සහෝදර සහෝදරීනි කොහොම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ගෙදර හිටියනම් මොනා කියයිද ක්‍රිස්තුස් වහන්සේ කියද ඒලි අඩා කෙහෙල් පැලු දුර ගණින් කියලා ක්‍රිස්තුස් වහන්සේ කියනවා දුම් ගහනවන ක්‍රිස්තුස් වහන්සේ කියනවා දුම එනවා ඕක නතර කරගනින්න කුජේ කියයිද ක්‍රිස්තුස් වහන්සේ සහෝදර සහෝදරයනි ඔබට නපුර කරන මනුෂ්‍යයන් ඔබ ප්‍රේම කරන එක ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම ඒක ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත ඒක උන්වහන්සේගේ ගැන්වීම ඔබයි මමයි කළ යුතු දෙයක් ඔබ කරන්නේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීමේ එකකින් ඔබ ෆේල් වෙනවා ඔබ අසමත් වෙනවා ඒක උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි සියලු ආකාරයෙන් අපි දෙවියන් වහන්සේගේ යහපත් වචනය රකින්න ඕන මම ආයෙ කියනවා අපි සියලු ආකාරයෙන්ම දෙවියන් වහන්සේගේ යහපත් වචනය රකින්න ඕන එහෙනම් මේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ දෙවියන් වහන්සේ යහපත් වචනය මේක අපි රකින්න ඕන මේක අපි රකින්න ඕන හල්ලෙලූයා දැන් ඔබ සිහි කරන්න ඔබට සිහි වෙනවා ඇති මේ වෙලාව සිහි කරන්න අමුතු දෙයක් නැතුව ඇති ඔබට විරුද්ධව වැරදි කරන්නයි අපි අර ස්වර්ගයේ වැඩසින්නේ ආඥාවේ කියනවා නේද? එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා නේද? අපි අරයට කරන විදිහට ඔබ වහන්සේ අපිට කරන්නේ කියනවා.
එහෙම කියනවා නේද? එහෙම නේද ස්වර්ගයේ ස්වර්ගයේ වැටෙන්නේ ආත්මව කියන්නේ. අප අප අනිකාගේ වැරදි කමා කරනවා වගේම ඔබ වහන්සේ අපේ වැරදි කමා කරන්න. ජංජාලනේ අපි කමා කරනවද? දැන් අපිට කියන්නේ නේ අපේ වැරදි අපි අන් අයට කමා කරනවා වගේ ඉනකාගේ වැරදි කමා කරනවා වගේ ඔබ වහන්සේ අපේ වැරදි කමා කරන්න. දැන් අපි කමාව දෙනවද අන් අයට? අපි ප්‍රේමය දක්වනවද අන් අයට? ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට අපි කියන්නේ ඒ විදිහටම ඔබ වහන්සේ අපිට කරන්න කියලා. දැන් එහෙම බලද්දී එහෙනම් උන්වහන්සේගේ කමාව අපිට හරියට හම්බෙනවද? හරියට හම්බෙනවද? සහෝදර සහෝදරියනි වචනය සුළු කරන්න එපා. වචනය සුළු කරලා හිතන්නත් එපා. දෙවියන් වහන්සේගේ වචනය බලලා කොච්චර බලවත්ද කියලා කියනවා නම් මේ ලෝකයේ සමහර දේවල් බලවත් කියලා හිතනවනේ අපිට. ඔව් නේද? සුලකට විරුද්ධව ඔබට පුළුවන් සටන් කරන්න. එනවා ටොනාඩෝ එක. සටන් කරන්න පුළුවන්ද? COVID-19 වලට විරුද්ධව සටන් කරන්න පුළුවන්ද? අපි ක්‍රිස්තියානිකම පොඩ්ඩක් පැත්තක තියලා කියමු. COVID-19 වලට විරුද්ධව අපි ක්‍රිස්තියානිකම චුට්ටක් මෙහාට එනවා. චුට්ටක් මෙහාට ඇවිල්ලා අපි හිතමු අපිට පුළුවන්ද ජය ගන්න? මේ පොළවේ ආ ඔබ ඉදිරියට එනවා මුතු කුමාරී ට්‍රේන් එක, කෝච් එක. ඔබ රේල් පාර මැද්දේ ඉන්නවා. ඔබට පුළුවන්ද මුතු කුමාරී නතර කරන්න? ඈ පුළුවන් වගේ නේ. අපිට බෑ. මේ පොළවේ තියෙන කිසි බලවත් දෙයක් නතර කරන්න අපිට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ කියනවා මේ පොළවේ සියල්ල පහ වෙනවා. පොළවේ බලවත් කියලා හිතන හැමදේම පහ වෙනවා කියලා උන්වහන්සේ කියනවා. හැබැයි උන්වහන්සේ කියනවා මගේ වචනය කවදාවත් පහ වෙන්නේ නැහැ. කවදාවත් උන්වහන්සේගේ වචනය පහ වෙන්නේ නැහැ. පහ නොවන වචනේ තමයි කියන්නේ. අසල්වාසියාට ප්‍රේම කරන්න. අසල්වාසියාට ප්‍රේම කරන්න. අසල්වාසියාට ප්‍රේම කරන්න. අසල්වාසියාගේ වත්තේ පිහිබියා ගහක් තියෙනවා. පිහිබියා ගහේ දන්නව නේද පිහිබියා කන කොච්චර වැටෙනවද කියලා? ඔබේ වත්තට තමයි වැටෙන්නේ. ඔබට පුළුවන් දවසීමෙන් අතු ගන්න. ඔබ අතු ගන්න ගම පිහිබියා ගහට ශාප කරනවා. ඔබ අතු ගන්න ගම පිහිබියා ගහේ අයිතිකාරයන්ට ශාප කරනවා. ඔබ අතු ගන්න ගම පිහිබියා ගහේ අයිතිකාරයන්ට හෙන්න දේවල් කියනවද? කෝ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. ඔබ කියනවා මම ක්‍රිස්තියානි. ඔබ කියනවා මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ කියනවා මම ආලේපේ ලබන කෙනෙක්. ඔබ කියනවා මම යාඥා කරද්දී බලවත් දෙය සිද්ධ වෙනවා. ඔබ කියනවා මම යාඥා කරද්දී ලෙඩ්ඩු සුව වෙනවා. ඔබ කියනවා ආ මම යාඥා කරද්දී දෙවියන් වහන්සේ මට හැමදේම දෙනවා. කොහොම ක්‍රිස්තුස් වහන්සේගේ වචනය. ඒක දැක උන්වහන්සේ කියනවා ස්වාමිනී ස්වාමිනී වහන්සේ කියනවා සෙනග අහන්න යනවලු ස්වාමිනී මම ඔබ වහන්සේගේ නාමයෙන් යක්කු දුරු කළා. ඔබගේ නාමයෙන් රෝගීන් සුව කළා. ඔබගේ නාමයෙන් බලවත් දේවල් කළා. ඔබගේ නාමයෙන් නරක කළා. නමුත් උන්වහන්සේ කියනවා අධර්මිෂ්ඨකම් කරන්නේ නී මා වෙතින් අහක්ව යන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම නිසා උන්වහන්සේ කියන දේ කරන කෙනා නිසා දෙවියන් වහන්සේ කැමති දේ කරන කෙනා නිසා ක්‍රිස්තුස් වහන්සේගේ වචනය පවත්වන කෙනා නිසා වෙන කිසිවෙක් ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. වෙන කිසිවෙක් ස්වාමීන් වහන්සේ ස්වර්ගයට ඇතුල් කරගන්නේ නැහැ මතක තියාගන්න. සහෝදර සහෝදරියනි ඔබ දෙවියන් වහන්සේගේ වචනය හයියෙන් තදින් අල්ලගන්න. ප්‍රේමයි. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට සතුරුකම් කරන කෙනාට ප්‍රේම කරන්න. සතුරුකම් කරන කෙනාට ප්‍රේම කරන්න. ඔබේ ධනිස්සේ ධනිස් ඔබේ ඔබේ දෙපා කඩන්න කැමති කෙනාට ප්‍රේම කරන්න. පුළුවන්. පුළුවන්. පුළුවන්ද? සහෝදර සහෝදරියනි කිතුනුව දෙවියන් වහන්සේගේ වචනේ කියනවා කිතුනුව ප්‍රේමයෙන් පිරෙන්න ඕන මිනිස්සේ සමාව දෙන්න ඕන මිනිස්සේ. නමුත් ඔබට දැන් මේ පහුගිය කාලේ ගිය අවුරුද්ද 4 මාසෙ 100ක් වෙනින්ද සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය ඔබ දන්නවනේ නේ. එතකොට ඒක සිද්ධ කළේ යම් අන්තවාදී පිරිසක් නේ. දැන් ඒ ජාතිය එක්කම ඔබ තරහද දන්නේ නේ. අම්මෝ මේ ජාතිය කියද්දී මම ඒ ජාතිය දකින්නේ නේද? සමහර විට කිට් එක ගහගෙන ඉන්නවනේ නේ ඒගොල්ලෝ. අමුතු කිට් ගහගෙන ඉන්නවනේ නේ. ඒ කිත් දකිද්දි එහෙම ඔබ මොනවද කතා කරන්නේ? උන්වහන්සේ කියන්නේ සතුරන්ට ප්‍රේම කරන්න. හොඳයි. ඒ අය අපිට සතුරුකම් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ කරන්න ඕන මොකද්ද? ඈ? මොනවද කරන්න ඕන? ප්‍රේම කරන්න ඕන. දැක්කම මට පෙන්වන්න බැ. ඒවට නමුත් දාගෙන තියෙනවා නේ කෙටි අන්වර්ථ නාමයන් මනුෂ්‍යයන් විසින් හඳුන්වනු ලබනවා. සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ ගැන්වීම මම ඔබට කියන්නේ. උන්වහන්සේ කියනවා සතුරන්ට ප්‍රේම කරන්න. පීඩා කරන්න උදෙසා යාඥා කරන්න. සහෝදර සහෝදරයනි යම් කෙනෙක් ඔබට පීඩා කරනවා නම් ඔබට යාඥා කරන්න. ඇයට යාඥා කරන්න?
කොහොමද යාඥා කරන්නේ ස්වාමිනී? දත් හැලෙන්න ඕන ඈ, අඬු කැඩෙන්න ඕන ස්වාමිනී. ඔය මට විරුද්ධව කතා කරන කටට හොදක් වෙන්න එපා ස්වාමිනී. දැන් එහෙමද යාඥා කරන්න ඕන? නෑ, ඔබ යාඥා කරන්න ඕන ස්වාමිනී, මට ඒ මිනිහට ප්‍රේම කරන්න ශක්තිය දෙන්න. ශක්තිය இல்லන්න ස්වාමිනී, මට විරුද්ධව වැරදි කරන කෙනාට ප්‍රේම කරන්න මට ශක්තිය දෙන්න. උන්වහන්සේගේ වචනේ කියනවා නපුර පරාජය කරන්න පුළුවන් යහපතින් කියලා. යහපත ඔබ එළියට දාන්න දාන්න නපුර පරාජය වෙනවා, නපුර නැති වෙලා යනවා, නපුර විනාශ වෙලා යනවා. හාලෙලූයා. එහෙනම් ඔබ යහපත කරන්න ඕන. ප්‍රේමය යහපතක් නෙවෙයි. ඔබ ප්‍රේම කරද්දී නපුර පරාජය වෙන්න පටන් ගන්නවා. නපුර පරාජය වෙන්න පටන් ගන්නවා. ඔබට විරුද්ධව හදන ආයුධ විනාශ වෙන්න පටන් ගන්නවා. ඔබට විරුද්ධව ක්‍රියා කරන දේවල් නැති වෙලා යන්න පටන් ගන්නවා. මතක තියාගන්න, ඔබට විරුද්ධව සතුරා දාන හැම සැලසුමක් විනාශ වෙන්න පටන් ගන්නවා. ඔබ ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීමේ ප්‍රේමය කියන කාරණාව ඉදිරියට ගෙන වෙලාවේ. හාලෙලූයා. හාලෙලූයා. හොඳයි, අපි ඊළඟ ඉගැන්වීමට යනවා. මතේ 6:2-4 දැන් අපි ඉගෙන ගත්ත 6 වෙනි කාරණාව ප්‍රේමය. දැන් 7 වෙනි කාරණා. මෙන්න උන්වහන්සේ ගෙනාව තව ඉගැන්වීමක්. රහසින් දීම, රහසින් දෙන්න. ඒක නම් අපි හොඳට දන්නවනේ. රහසින් දෙන්න දන්නවනේ අපි හොඳට. නේ? අම්මා කොහොමද රහසින් ගිනි ගෙඩි දෙන්නට හේම? හා, මිනිස්සු හරි දක්ෂයි. හරි දක්ෂයි. හරි දක්ෂයි. රහසින් දෙනවා. රහස ඉමීට පොඩ්ඩක් එක කොනක් අර වෙඩි බෙහෙත් කූරක එක කොනක් ගිනි දියලා ඉමීට ඉන්නව පැත්තකට වෙලා. දන්නවා ටයිමින් වලට වෙලාවට පුපුරනවා කියලා දන්නවා. වෙලාවට පුපුරන්න සෙට් කරලා තියෙනවා. ඔබ ඒක කරලා තියෙනවද දන්නේ? මන්නම් ඒක කරලා තියෙනවා. මේ රතිඤ්ඤා. රතිඤ්ඤා අර වෙඩි බෙහෙත් කූරේ වෙඩි බෙහෙත් ඌරලා ඌරලා අපි පොඩක් ගිනි තියලා ඒක උඩින් මුට්ටියක් දාලා හරි මොනා හරි වෙලා අපි ඈතට වෙලා කවුරු හරි අපේ යාළුවෙක්ව ගෙන්නවා. දැන් අපි දන්නවනේ පුපුරන ටයිමින් එක යම් අදහසක් තියෙනවනේ. ඒ රතිඤ්ඤා එක ගනුදෙනු කරපු අයද ඒ අදහස තියෙනවා. එතකොට අපි ඒ වෙලාවට කිට්ටුවේදී අපි යාළුවෙක්ව ගෙන්නවා. ඒ ළඟින් ගෙන්නන කොහොම හරි මොකක් හරි කියලා ගෙන්නනවා. ඊළඟ යාළුවා ළඟදී ඩුම් ගානවා. අර මුට්ටි උඩ යනවා. දැන් ඔබ දන්නවනේ ඉතින් යාළුවාට මොකද වෙන්නේ? ආත භූත නැහැ, දුවනවා, හතර වටේ දුවනවා. අපි දන්නවා රහසින් වැඩ කරන්න. හැබැයි උන්වහන්සේ කියන්නේ එහෙම වැඩ ගැන නෙවෙයි. රහසින් දෙන ගිනිගිරි ගැන නෙවෙයි කියන්නේ. අපි බලමු මොකක්ද මේ වචනේ කියන්නේ කියලා. එබැවින් නුඹ දන් දෙන කල්හි මිනිසයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීවත් වීදිවලදීවත් වංචාකාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුව හොර නෑවක් නොපිමින්න. සැබෑවක් නුඹලාට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් නුඹ දන් දෙන කල්හි නුඹේ දානය රහස්ව තිබෙන පිණිස නුඹේ දකුණ අත කරන දෙය වමත නොදනීවා. එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක, එහෙම නැත්නම් ප්‍රතිඵල, එහෙම නැත්නම් ආශිර්වාද දෙනසේක. හාලෙලූයා. දෙවියන් වහන්සේලා දකින්න විතරක් දෙයක් කරපුවාම ඇති. යකඩ කටින් නේ අර ලවුඩ් ස්පීකර්ස් වලින් අපි දෙන දේවල් මේ මහත්යා මෙච්චරක් දුන්නා කියලා අහගන්න ඕනද? අපි දෙන දේ අහගන්න ඕනද? දෙන දේට ගෞරවයක් ලැබෙනවද? සහෝදර සහෝදරයනි, මිනිස්සයා හැම මිනිස්සෙක්ම පොළොවේ ගෞරවය සොයනවා. මිනිස්සෙක් හොයනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ ගෞරවණීය හැසිරෙන්න. උන්වහන්සේගේ වචනය කරන් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම කරන්න දෙවියන් වහන්සේ ඔහුට ගෞරව කරනවා විතරක් නෙමෙයි, ඔහුට ආශිර්වාද කරනවා. ඔබ ඔබේ අතරේ ඉන්න ඔබේ ඔබේ ස්වභාවයේ ඔබේ ස්වභාවයේ ඉන්න සහෝදරයෙක්ට සහෝදරියෙක්ට ඔබ රහසින් දෙනවනම් සහෝදර සහෝදරියනි මම ඔබට කියනවා ඔබේ දාසයා මාව දැනුවත් කරන්න ඕනේ. යම් කෙනෙක් යම් ප්‍රශ්නෙක ඉන්නවනම් යම් හිඟකමක ඉන්නවනම් ඔබ හිතනවනම් මම මෙයාට හා කිලෝ පහක් ගෙහින් දෙන්න ඕනයි කියලා ඔබ ඒක අරගෙන ගිහින් ස්වභාවයේ හැමෝම ඉස්සරහා පරිත්‍යාගය කරනවා කිය කරන්නේපා. ආමේ. ඔබ යමක් දෙනවා නම් ඔබේ වාහනේ නැත්නම් ඔබ ආපු බයික් එකේ ඔබ ආපු මොකේ හරි ඒක ඉල්ලලා බෑග් එකකින් කවර් කරලා ඉල්ලලා තියලා අර සහෝදරියට දේව මෙහෙ ඉවරුනහම කියන්න නැත්නම් සහෝදරයාට කියන්න පොඩි දෙයක් තියනවා දෙන්න තියනවා කියලා. පටන් ගනිද්දිම කියන්න එපා. ඇයි ඒ? පටන් ගත්තම කිව්වහම උන්ද නමස්කාර කරන්න පසුතැවෙන්නේ, නමස්කාර කරන්නේ නේ, දේශනාව අහන්නේ නේ, ආපු වෙලාව ඉඳලා කල්පනා කරනවා මොකද දන්නේ දෙන්න යන්නේ, ගිනිගෙඩියක් දන්නේ නැද බයික්? ගිනිගෙඩියක්ද දන්නේ නැත්නම් යහපත් දෙයක් ඉදුව මොකද්ද දන්නේ නේද? හිත ඇතුලේ හිතනවා. ඒක ඒ මනුෂ්‍යයාගේ තියෙන දුර්වලකමක් නෙමෙයි, ඒක අසරණකම.
යසන්න කම නිසා හිතෙන්න පුළුවන්. ඔබ පරීක්ෂාවක් වෙන්න ඕනේ නේ අන්තිමට කියන්න පුංචි දෙයක් තියෙනවා. මේ හෙන්නක පණිවිඩයක් තියෙනවා, පොඩි දෙයක් තියෙනවා, මේ හෙන්නක කියලා ඇදගෙන යන්න බලන්න. පල්ලෑයට ගිහින් උඩ බලන්න. දැන් අපි උඩ නින්නේ නේ. උඩට වෙන්න උඩ බලන්න ඔකේ කරේ එනවාද කියලා. එනේ නැත්තම් එනීද දෙන්න. නැත්තම් කියන්නේ මගේ බයික් එක නැත්තම් මගේ වාහනේ මගේ මෙතන මෙහෙම දෙයක් තියෙනවා. ඔය යන ගම අරගෙන යන්න. රහසින් දකින දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවාමයි. ඔබට ආශිර්වාද කරනවාමයි. හාලෙලූයා. අද මිනිස්සු මොනවද කියන්නේ? සභාවත් එක්ක තරහ වුණා මොනවද කියන්නේ? ඈ මොන් පාස්ටර් රේම දශේ කොටස් ලැබුරුවා. රේම වැපරීම් කරා. ආ පාස්ටර් බයික් එක අරන් දුන්නා. පාස්ටර් වාහනය අරන් දුන්නා. පාස්ටර් ගියක් හදලා දුන්නා. සහෝදර සහෝදරියනි, ඔබගේ විපාකය ඔබට ලැබී තිබේ. ඔබද ඔබ කර තිබෙන්නේ දෙවියන් වහන්සේට නොවේ. ඔබ කර තිබෙන්නේ පාස්ටර්. ඔබ යමක් කරන කෙනෙක්. ඔබ යමක් කරන කෙනෙක්. හැබැයි ඔබ රහසින් කර. රහසින් කර. රහසින් කර. වමත දෙන දේ දකුණත නොදනිවා. පුරුෂයනි ඔබ යමක් කරනවා නම් ගෙදර භාර්යාවට දැනුම් දෙන්න එපා කියලා නේද වචන තියෙන්නේ? ඈ? භාර්යාවනි ඔබ යමක් කරනවා නම් පුරුෂයාට දැනුම් දෙන්න එපා කියලා නේද කියන්නේ? වමත කරන දේ දකුණත නේද? හාල් දුන්නේම, පොල් දුන්නේම, ලූණු ගෙඩියක් දුන්නේම. නෑ මෙහෙම හදවතේ වේදනාවක් ආපුවාම සමහර විට මේවා කියවෙනවා ඇති. හදවතේ වේදනාවට කියවෙනවා ඇති. සමහර විට නේද? දෙන මිනිස්සු සමහර වෙලාවට ගුණවන්තකමක් නැතුව අර පහරනවා කියලා කියන්නේ. අනේ ඒ වගේ වැඩ කරන මිනිස්සු ඇති. සහෝදර සහෝදරීනි, නමුත් උන්වහන්සේ කියන්නේ දෙන්න. පහරන් නැති එව්වන්ට දෙන්න කියලාද මේ කියන්නේ? හොඳ එව්ව හොයාගෙන දෙන්න ඔබ දන් දෙන කල්හි හොඳ මිනිස්සු ධර්මිෂ්ඨ වුණන් හොයාගෙන දෙන්න කියලාද මේ කියන්නේ? නෑ. මිනිස්සුන්ට ඕන කෙනෙක්ට දෙනවා. රහසින් දෙන්න. රහසින් දෙන්න. රහසින් දෙන්න. උන්දල ඔබට හදිසියෙ වැඩේ කරලා කියොත් හරිද? නිශ්චල වෙන්න. දෙවියන් වහන්සේනි ඔබට ආශිර්වාද කරන්නේ. ආමෙන්. ඔබ රිද්දලෑයි ඔබට දුආර කරලා ඈ ඔබේ හදවත කඩයි. හැබැයි මම ඔබට කියනවා ඔබ දෙන එක නතර කරන්න එපා. දෙන එක දෙවියන් වහන්සේගේ ලක්ෂණයක් කියලා කී දෙනෙක් දන්නවද? ස්වර්ගයේ අතහැරියා දෙවියන් වහන්සේ මිනිස්සු කයක් දරාගෙන පොළවට ආවා ක්‍රිස්තුස් වහන්සේ හැටියට. හාලෙලූයා. ජීවිතයම දුන්නා. ජීවිතයම දුන්නා. උන්වහන්සේ ඊට පස්සේ කිව්වා ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මිත්‍රයෙක් තමගේ මිත්‍රයාට ජීවිතය දෙනවා නම් අන්න ප්‍රේමය. හාලෙලූයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගන්න, දෙවියන් වහන්සේව ආදර්ශයට ගන්න. උන්වහන්සේ තම ජීවිතය දුන්නා. තම ජීවිතය දුන්නා. ආමෙන්. හාලෙලූයා. ඔබත් දෙන්න. ජීවිතය නෙමෙයි. පණ දෙන්න නෙමෙයි. දෙන්න. හැබැයි කියන්න එපා. රහසින්. රහසින්. හාලෙලූයා. ඔබ දෙවියන් වහන්සේට දෙන දේ රහසින් කරන්න. ක්‍රිස්තුස් වහන්සේට කවුද? මිනිස්යාට දෙන දේ රහසින් කරන්න. නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේක තැනක කියනවා මාගේ නාමයෙන් එන කුඩාම තැනැත්තාට වතුර වීදුරුවක් දුන්නා නම් ඒක දුන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියනවා මට දුන්නා. ඒ නිසා ඔබ කිතුණුවෙක්ට සලකනවා නම් සහෝදර සහෝදරියනි රහසින් කරන්න, හොඳම විදිහට කරන්න. හොඳම විදිහට කරන්න. ගෙදර තියෙන ජරාම පෝර උරේ, ජරාම බෑග් එකේ මියෝ ජරා කරලා තියෙන එකේ ඔබ දේවල් දාලා දෙන්න එපා. හොඳම දේ. ඔබ කන්නේ කීරි සම්මන ඉරි සම්බදෙන්නේ ආස්ම කියන්නේ සහෝදර සහෝදරිය හොඳම දෙන්නේ. හොඳම දෙන්නේ ඔබ ඇඳලා 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 ඉරිලා අම්පඩ ගහලා තියෙනවා කියනෝ මේ මගේ ඇඳුම් ටිකක් තියෙනවා මේ වැඩි ඇඳෙ නැ දෙන්නද? ඉතින් කවුරු හරි හා කියන්න පුළුවන් ඔබ ගෙනල්ලා ඒ මනුස්ස ගෙදර ගිහින් බලද්දි වැඩි ඇඳෙ නැ හැබැයි ඉරිලා. මනුස්ස කල්පනා කරයි වැඩි ඇඳලා නැ සෙල්ලම් කරලා වෙන්න ඇති. සහෝදර සහෝදරියනි දෙන දේත් හොඳම දේ දෙන්න. ආමෙන්. දෙන දේත් හොඳම දේ. ඔබ ලංකාල කරනවා නම් ලංකාල දෙන්න. හාලෙලූයා. රතු ලුණු කරනවා නම් රතු ලුණු දෙන්න.
හාල් මැස්සෝ ගන්නවා නම් නේ, ඔබ කන්නේ හොඳ හාල් මැස්සෝ එක නම් ඔබ ලාභ හාල් මැස්සෝ හැන්න එපා නේ. 800 හාල් මැස්සෝ ගන්නවා නම් 550ට හාල් මැස්සෝ ආ මේ කමන්නේ නෑ නේ, දෙන්න දෙමාළු කතා වෙනවා නෑ 550 ඔය දෙ කියලා ඔබ 550න් 500ක් අරගෙන ඔබ ගන්නවා 900 හරි 1000 හරි 1200 හරි හාල් මැස්සෝ. සහෝදර සහෝදරියනි, ඒකත් සුදුසු නෑ. ඔබ හොඳ දෙයක් දෙන්න කාටද දෙයක් දෙනවද? මම දන්න පෞද්ගලිකව මේ සමහර අය ගැන පෞද්ගලිකව එයාගේ හදවත් පොහසත්, අපේ සභාව මිනිසුන්ගේ හදවත් පොහසත්. මම හිතුවා ඊට වඩා හයිය නාමෙන් කියන්නේ අපේ සභාව ඉන්න මිනිසුන්ගේ හදවත් පොහසත් ගන්නවද? හදවත් පොහසත් එවැනි මිනිසුන්ට ආශිර්වාද කරනවා බය වෙන්න එපා. හැබැයි රහසින් කරන්න, රහසින් කරන්න, රහසින් දෙන්න. ආමෙන්, ආමෙන්. දෙවියන් ඔබට ආශිර්වාද කරනවා. ඊළඟ උන්වහන්සේ කියන්නේ 8 වෙනි එක. මතෙව් 6:5 සිට 8 දක්වා. මතෙව් 6:5 සිට 8 දක්වා. තවද නුඹලා යාඥා කරන කල්හි වංචාකාරයන් කරන්නක් මෙන් නොකරන්න. මක් නිසාද මිනිසයන්ට පෙනෙන පිණිස ඔහු සිනගෝගවලත් මන්සන්තිවලත් සිටගෙන යාඥා කිරීමට සතුරු වෙති. සැබෑවක් නුඹලාට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් ඔබ යාඥා කරන කල්හි නුඹේ අතුල් ගෙට වැද දොරවසා රහසිගත වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් දකින්න ඔබේ පියාණන් වහන්සේ ඔබට විපාක දෙනසේක. තවද යාඥා කිරීමේදී යන්නේ ජාතීන් මේ නිරර්ථක වූ වචන කියාගෙන කියාගෙන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝ යයි සිතති. එබැවින් නෝන්ට සමාන නොවෙන්න. මක් නිසාද නුබලාගේ පියාණන් වහන්සේගෙන් නුබලා යමක් ඉල්ලන්නට පළමුවෙන් නුබලාට උවමනා දේ කුමක්දයි උන්වහන්සේ දන්නාසේක. හාලෙලූයා. ඔබ ඔබේ යාඥාව රහසිගත යාඥාවක් විය යුතුයි. රහසින් කියන්නේ දැන් ලබන ඉරිදමෙදට සහභාගී වුණාට පස්සේ දැන් නමස්කාර මෙහෙවන සහෝදරයා දැන් මෙතන කියනවා ඔබ ඔබ හයියෙන් ප්‍රශංසා කරන හයිය දෙවියන් වහන්සේ යාඥා කරා. ඇයි දැන් මේ ඉරිද ඇහුවනේ හිමීට රහසින් යාඥා කරන්න කියලා ඔබ එහෙම රහසින් යාඥාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ දන්නවද සමහර අය කියනවා මම ඔබට වැදහක්කම් කරනවා. දැන් මම මේ සහෝදරයාට වැදහක්කම් කරනවා නම් වැදහක්කම යාඥාවක් කරනවා නම් මම ඔහුට විතර විතර කියනවා නම් මම ඔබට වැදහක්කම් කරනවා. ඔබට වැදහක්කම් කරනවා මම යාඥා කරනවා. හැබැයි ගෙදර ගිහින් බලද්දී එහෙම රහසිගත එහෙම යාඥාවක් නැහැ. නිකන් කියනවා. නිකන් මූට හම්බුනවා ස්වාමිනේ මේ සහෝදරට ආශිර්වාද කරන්න බලය දෙන්න ස්වාමිනේ උපකාර කරන්න ස්වාමිනේ යටි ගිරිය කටාගෙන යාඥා කරනවා. නිකන් නේද? ප්‍රසිද්ධ යාඥා කරන සහෝදරය ඉල්ලනවා. අනේ බ්‍රද, අනේ පාස්ටර්, අනේ සිස්ටර් ඔයා ගෙදර ගියාම මම උදේසම යාඥා අනිවාර්යයි. අනිවාර්යයි. හැබැයි ගෙදර ගිහින් උන්දට උන්ද යාඥා කරගන්න. ඔය රහසිගත යාඥාව. සහෝදර සහෝදරයනි මම ඔබෙන් ඉල්ලනවා. කරුණාකරලා යමෙක් යාඥාවක් ඉල්ලනවා නම් ගෙදරදී යාඥා කරන්න. ඇවිල්ලා කියන්නවා මම යාඥා කරනවා පාය වෙන්න එපා. මේ ධෛර්යමත් කරන්න දෙයක් කිව්වට කමක් නැහැ. මම යාඥා කරනවා දෙවියන්වස බලවත් දෙයක් කරනවා කියලා. නිතර 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 ඔබ කරන්නේ නැත්තම් කියන්නේ රහසින් දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඔබේ ඔබගේ අවස්ථාවයක් තියෙනවා. සහෝදර සහෝදරියනි මේ මේ සභාවේ මිනිස්සු ගිරිය කඩාගෙන ස්වාමීනි මේ මාපව් කළා මට උපකාර කරන්න ආශිර්වාද කරන්න ස්වාමීනි මගේ ඉල්ලීම් සපයන්න මෙහෙම කියලා යාඥා කරනවා. නමුත් ඔබ ගෙදර ගිහින් ඔබේ දෙවියන් වහන්සේට ඔබ පෞද්ගලිකව ඔබ රහසිගතව දෙවියන් වහන්සේට යාඥා කරන්නේ නැත්තම් සහෝදර සහෝදරියනි ඔබ හිතන්න එපා ඔබට දේවල් ලැබෙයි කියලා. ඔබ දෙවියන් වහන්සේට ඔබේ නිවසේ පෞද්ගලිකව යාඥා කරන්න. පෞද්ගලික යාඥාවක් තියාගන්න. අන් අය ගැන හරි ඔබ ඔබ ගැන හරි කරන යාඥාවක් තියාගන්න. පොදු යාඥාවක් හරි පෞද්ගලික යාඥාවක් හරි ඔබ ගෙදර කරන්න. ආමෙන්. ආමෙන්. හැබැයි ඒක අඬ පෙර ගහලා කියන්න එපා. මම යාඥා කරනවා. මම යාඥා කරනවා. මම යාඥා කරනවා. හොඳයි අපි ඊළඟ කාරණාවට යමු. 9 වෙනි කාරණාව. මතෙව් 6:16 සිට 18 දක්වා. මතෙව් 6:16 සිට 18 දක්වා. තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයෙන් මින් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔවුහු නිරාහාරයෙන් ඉන්න බව මිනිසයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබෑවක් නුඹලාට කියන්නේ ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන් වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මිනිසයන්ට නොපෙනෙන පිණිස නුඹේ හිසේ තෙල් ගා මුහුණකට සෝදාගන්න.
එවිට රහසින් දකින්න ඔබේ පියාණන් වහන්සේ ඔබට විපාක දෙනසේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම ඔබ නිරාහාරව ඉන්නවා නම් රහසින් ඉන්නයි කියලා. නමුත් මම දකිනවා මේ අද අපේ නිරාහාරයේ 39 වෙනි දවසයි කියලා Facebook දාලා. අද අපේ නිරාහාරයේ 7 වෙනි දවස. දැන් මොකද වෙන්නේ? නිරාහාරයේ 7 වෙනි දවස Facebook දාපුවම දැන් මොකද්ද ලැබෙන්නේ? දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ උපකාරය, දෙවියන් වහන්සේගේ පිළිතුර හෙට ලැබෙනවා. Facebook දාපුවම මේ වෙනවද? Mark Zuckerberg බලනවා. Wow. ආ Facebook නිර්මාතෘ Mark Zuckerberg නේද? හරිනේ කියලා කිව්වා. හරි. උන් බලනවා කොමාරි ට්‍රාන්ස්ලේට් දාලා සිංහලෙන් දාන්නේ හරිද? ට්‍රාන්ස්ලේට් දාලා ඉංග්‍රීසි වලින් බලලා දැකලා wow කියනවාද? දැන් මොනාරි එවනවද? ඩොලර්ස් එවනවද? මොකවත් වෙන්නේ නැහැ. බලන්නේ ආ ඉතින් ඒක නිරාහාරෙන් ඉන්නවනම් මට මොකෝ? ආ උන්දර නිකන් ලයික් කියන්න නොදා බෑනේ කියලා ලයික් එකක් දාන. දැන් මොකටද අපි දාන්නේ? මොකටද අපි යන්න පිට ගහන්නේ නිරාහාරෙන් ඉන්නවයි කියලා? ඒ නිරාහාරයෙන් ඉන්නවා එනවා හරි අමාරුවෙන් ඉන්නේ මේ මෙන්න නිකන් යන්න බෑ වගේ මොකද අසලිපිය නෑ මම මේ දවස් නිරාහාරයෙන් ඉන්නේ සීල විදේ කියලාද මන්ද හිමීර ඇවිදින්න සහෝදර සහෝදරිනේ එහෙම ඇවිදින්න බැරි පණ නැති ස්වභාවයක් තමයි හිතේ ඉන්නේ ඉරිදට එන්න එපා කියලා නෙමෙයි කියන්නේ අමාර හුදට ඉනාව වෙනවා ආයෙන අපි නබ නිදිගත් ගාහාරයක් ප්‍රකාශයට පත් කරනවා නෑ ඒක නෙමෙයි කියන්නේ සහෝදර සහෝදරිනේ ඔබ නිරාහාරයෙන් ඉන්නේක ඔබේ බඩ විතරයි දැනගන්න ඕනේ. දෙවියන් මනසේ දැනගන්න ඕනේ. වෙන කවුරුවත් දැනගන්න ඕනේ. ආමෙන්. ඔබ මනසේ කාම්බල මනසේ තේකක් හදලා දෙන්න හදනවා. එපා මට එපා මට පොඩ්ඩ බැහැ. මට පොඩ්ඩ බැහැ. අර මැරෙන තරම් අර කවුද මේ දෙලීලා සම්සන්ට වද දෙනවා වගේ වද දෙනවා නම් හිමීට කියන්නේ. අදී නිරාහාරයෙන් ඉන්න එපා කියලා කියන්නේ. අර දෙලිය සම්සන්ට මැරෙන තරම් යා එපා වෙන්න වද දුන්නානේ කොහෙද ඔබේ බලය තියෙන්නේ කියලා අහලා දැන් දෙලියලා දන්නෙත් නෑ සම්සන් දන්නෙත් නෑ වගේ මන් දිහා බලන්නේ ආ ඒව දැනගන්න ඕන විනිශ්චයකාරයා පුත කියවන්න දැන් ඉස්සරහට දැන් ගියෝගෙන එනවනේ නේ දැන් එතනදී හම්බේ සම්සන් සහ දෙලියලාගෙන දෙලියලා කොහොමද සම්සන්ට ඇණයක් උනේ කියලා දැනගන්න සමහර වෙලාවට එහෙම ඒව ඉන්නවා අපි ගාවනේ එදිරට ගියාම දැන් අපි කියනවා එපානේ තේ බොන්න බෑ කියලා. දැන් තේක කිල්ලන්න හදන කෝපෙ පිටින් හරි කිල්ලනවා. සමහර අය ඉන්නවා එහෙම. හොඳයි ඉන්නවා. ආගන්තුක සත්කාරයට ලැබිව සිටපල්ලා කියලා අපි ඉගෙනගෙන තියෙනවා නේ. ඒ නිසා කොහොම හරි තේක පොළම යවන්න ආයෙ ඉන්නවා. හැටි මේක කියන්නේ. මේ තමයි බලගින්න සමහර. ආ ඔච්චර එපා ගුවත් නැත්තම් අහන්නේ නැති අය ඉන්නවා. ඒ වගේ හොඳ අය ඉන්නවා අපිත් එක්ක. හාලෙලූයා නෑ ඇත්තටම ආගන්තුක සත්කාරයෙන් ලැබිව සිටපල්ලා කියලා කියනවනේ නේ ඒක හොඳ දෙයක් නමුත් කවුරු හරි නිකන් එපා කියනවනේ එපා කියන්නේ හේතුවක් ඇති නේ දෙපාරක් තුන් පාරක් අහලා එපාම කියලා කියනවනම් එපා ඉතින් නේ යාද එපා හින්දානේ නේද දැන් මේ එතකොට මේ සමහර අය පාඩමක් ඉගෙන ගන්න දැන් එපා යුවට හිතෙන් ඕනයි ඉන්නවනේ නේ ආ සමහර අය ඉන්නවා මේ අපි තව බත්තික බෙදා ගන්න පිගාන දික් කරලා කියන එපාදේ නේ ඒ වගේ අය ඉන්නවා ඒ වගේ අපිත් එක්ක ඉන්නවා අය නෑ අපේ ස්වභාවය ඉන්නවා කියලා නෙමෙයි මං කියන්නේ හරිද ආ අපිත් එක්ක එහෙම එහෙම මිනිස්සු ඉන්නවා මේ අපි දන්න කෙනෙක් ඉන්නවා මේ මේ එයා ස්වභාවය නෙමෙයි හරිද එයා ස්වභාවය නෙමෙයි දන්න කෙනෙක් ඉන්නවා ක්‍රිස්තියානි නෙමෙයි මේ බාගෙට විතර ගැළවිලා තියෙන කෙනෙක් සම්පූර්ණයෙන් ගැළවිලා නෑ තාම එයා එහෙම දැන් බත් කාලේ ඉවරයි නේද අයියේ තව ටිකක් දෙන්නද එපා මේ එපා කියලා පිළිගන්නදි කරනවා ඉතින් තව ඉතින් දෙනවා මෙදනවා මෙදලාදී එහෙම එපා කියලා පිංගම් ගෙදී එහෙම නෑ එතකොට හරිද දැන් එහෙම එපා එවුවන්ට හොඳ පාඩමක් නේ එකපාර දෙපාර එපා කිව්වම දෙන්න එපා කරත් දෙන්න මොකද එයා නිරාහාරි වෙන්නේ නැති ඔබේ හිතාගන්න එයා නිරාහාරි වෙන්නේ නැති කියලා හාලෙලූයා දැන් මම අපි මෙතන කතා කරන්නේ ඔබ නිරාහාර වෙද්දී කරුණා කරලා ඔබෙන් ඉල්ලනවා වෙන කවුරුවත් දැනගන්න ඕනේ නෑ දෙවියන් වහන්සේ විතරක් දැනගත්තාම ආමෙන් ආ එහෙම එහෙම දේවල් ඉදින් මැරෙන තරම් අර දෙලීල වද දුන්නා වගේ එහෙම නිරාහාරයෙන් ඉන්නවා කියලා ඔබට නිකන් හැඟීමක් දැනුණොත් අපේ සහෝදරයා අපේ සහෝදරිනී නිරාහාරයෙන් ඉන්නවා කියලා දෙලීල වද දුන්නා වගේ අර සැම්සන්ට වද දෙන්න එපා මේවා නිරාහාරයෙන්ද අර කියන්නේ
යන්න ඒ වහන්න එපා ජීව දැනගත්ත අපිට හතර මහණ දාන පාත් වෙනවද බුද්ධ නිර්වාණය කියන්නේ විශ්වාසද ආමේ නිර්වාණය වෙන්නගෙන හොඳට කිච් එක ගහගෙන ඉන්න නේ වදනේ කියන හොඳට තේල් ගාලා ගෝ වීරලා ඉන්න කියලා පිළිවෙලට ඉන්න නිකන් තොල කට වේනිලා නා නාර උඹා උඹෙන් නම් තලව ඇලියට දැන් පොක්කේ ඒ වි ඉන්නපා හරි හොඳට ඉන්න හිනාවෙන්නේ ඉනාරුයි. ඒ අහන්නේ මම කෙත් වෙලා. ඒ සමහර ඒ වතාර. මම කෙත් වෙලා. අනේ මම කෙත් වෙලා බලන්න ඕවා. දැන් මෙහෙමයි. කෙත් වෙන්න නිර්ආහාරයෙන් ඉන්නවනම් ඒක වෙන කතන්දරයක්. ඒව ගැන ඕන තරම් කියන්න ඕන තරම් කතා කරන්න. යාඥාවට නිර්ආහාරයෙන් ඉන්න ඉතිත් යාඥා මම කෙත් වෙලා ගන්න. ඒක තමයි යාඥාවට නෙවෙයි. මේ මේක මේක ඉඳලා තියෙන ඉඳිනා. ඇයි? බොර බොර දෙවෙනි පරමාර්ථයකුත් තිබුණා දෙවෙනි පරමාර්ථයේ යාඥාව පළවෙනි පරමාර්ථයේ කෙට්ටුයි මේ එක ගලින් ගුරුල දෙන්නයි අපි අය මේ එහෙම වෙන්නේ නැපා නිර්ආහාර නම් එක පරමාර්ථේ නිර්ආහාර යාඥාව නම් එක පරමාර්ථයක් ඇඟඩු වෙන්නේ නිර්ආහාර නම් ඒක වෙන පරමාර්ථය ඒක ඉතින් අනුබෙර ගන්න ඕන දෙයක් කරන්න පැහැදිලි එතකොට අහන්න මාත් ඔය සමහර දවස්වලට අහලා තියෙනවා සමහර අය මම කෙට්ටු දෙනවා දන්නේ කියලා මම සමහර අයගෙන් අහලා තියෙනවා එතකොට මම ඉඳලා තියෙන්නේ මොකටද කෙට්ටු වෙන්න අන්න නැතුව අඩුවෙන් ඉඳලා තියෙන්නේ හරි හරි හොඳයි ඊළඟ කාරණාවට යමු 10 10 වෙනි කාරණා මතෙව් 6 19 සිට 21 දක්වා පොළොවේ නුඹලාට වස්තු රැස් කර නොතබන්න එහි දී කාමෝද මලකට දේවා නාස්ති කරති සොරුද උමන් කැන සොරා ගනිති නමුත් ස්වර්ගයේ නුඹලාට වස්තු රැස් කර තබා ගන්න එහි දී කාවෝවත් මලකටවත් ඒවා නාස්ති නොකරති සොරු උමන් කැන සොරා නොගනිති මක්නි සද නුඹේ වස්තුව යම් තැනකද නුඹේ සිතත් එතැන්හිම වන්නේ සහෝදර සහෝදරිය ඔබේ ගෙදර පවුම් 10ක් තියෙනවා රත්තරන් පවුම් 10ක් තියෙනවා ඔබේ හැමදේම හංගන්නේ හාල් මුට්ටිය මුට්ටිය මැද්ද. දැන් ඔබට සිද්ධ වෙනවා ට්‍රිප් එකක් කරනවා. දැන් හාල් මුට්ටිය අල්මාරිය දාලා යනවා කියලා. ඒතකොට හොරා දන්නව අනිවාර්යෙන් හාල් මුට්ටිය රත්තරන් දෙන්න. අල්මාරිය දාලා යන්න. හරි. ඔබ කොහේරි හාල් මුට්ටියක පරිස්සම් ඇති දැනක තියලා ඒක ගැන 10 පාරක් විතර මෙහෙම අතගාලා දෙවියන් දෙන දන ගහලා දෙවියන් වහන්සේලා ඥාඥා කරලා එහෙම යනවා දන්නේ නැත්නම් ට්‍රිප් එකක් ගිහී ආපු ගමන් දුවල යන්නේ මොකටද? හාල් මුට්ටියලා වචනේ කියනවා ඔබේ වස්තුව යම් තැනක තියෙනවද ඔබේ හිතත් එතන. ඔවුද නැද්ද? ඔවුද නැද්ද? ගෙදර වුණ මොකකින් හරි ආශිර්වාදයෙන් හරි මොකක් හරි දෙයක් කරලා හරි බිස්නස් එකෙන් හරි දැන් ලක්ෂයක් අහමාර ගෙදර තියෙනවා. දැන් ඉතින් බයයි ගෙදර තියලා. ඒක මොකද කරන්නේ? රබර් පටි ටිකක් දාලා ඔතන මනාරි යන ගමනේ එක්ක සාප්ප දාගෙන යනවා. යන තැන අල්ලනවා. තියෙනවා. තියෙනවා. ආකෝදල බලන්න නැත්නම් හැන්ඩ් බෑග්ගේ දාන්න කරලා බලන්න තියෙනවද තියෙනවා සහෝදර සහෝදරියක ඔබේ වස්තුව යම් තැනක තියෙනවද ඔබේ හිත එතන දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රිස්තුස් වහන්සේගේ කියනීම කියනවා ස්වර්ගයේ වස්තුව රැස් කරගන්න ස්වර්ගයේ වස්තුව රැස් කරගන්න දැන් ඔබට එහෙම මම එහෙම ටිකක් බයක් තියෙනවා නම් දැන් අපේ සංලියක් තියෙනවා නේද දැන් පිටා මොකද හතර වීදි බය වෙලයි අනේ උන්වහන්සේගේ වචනේ කියනවා ස්වර්ගයේ වස්තුව රැස් කරගන්න පොළවේ නුඹලාට වස්තුව රැස් කර නොතබන්න පොළවේ වස්තුව රැස් කරන්න එපාලු දැන් මෙතන අර්ථය කිසිම දෙයක් තියාගන්න එපා කියලාද මේ කියන්නේ ඔබ වස්තුව රැස් කර ගන්නවා නම් ඔබ වස්තුව මත ඔබේ හිත තියාගන්න එපා කියලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ වස්තුව රැස් කරගෙන වස්තුව මත හිත තියෙනවා නම් වස්තුව රැස් කරගන්න එපා කියලා කියන්නේ ආමේන් හාලෙලූයා ඔබ මුදලක් රැස් කරගන්නවා නම් ඒ රැස් කරගත්ත මුදල මතම දැන් සමහර අය මෙහෙම කතා කරනවා අපි නම් වයසට ගියම බය නැහැ නේ අපි ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ වයසට යයිද නැද්ද කියලා ඔබ දන්නවද නේ විශ්‍රාම යන්න පුළුවන් වේද ස්වාමීන් වහන්සේ ඉස්සර ඇවිල්ලා අරන් යයිද ස්වාමිනි 150 අරගෙන පුළුවන්ද බෑ අපිට අරන් යන්න බෑ
අරන් යන්න බෑ. ඒ නිසා ඔබ ස්වර්ගයේ වස්තුව රැස් කරගන්න, ඔබ ස්වර්ගික දේ කරන්න, ස්වාමීන් වහන්සේගේ වචනය පවතින යාඥාවල් වල වඩා වඩා පවතින, ස්වාමීන් වහන්සේ කියපු දේවල් උන්වහන්සේගේ ඉගැන්වීම් තදින් අල්ලගන්න, ඔබ සුභාරංචිය කියන්න, අන් අයට කතා කරන්න, හිඟායට ඔබ කියන දේින් දෙන්න, ස්වර්ගයේ ඔබේ වස්තුව රැස් වෙනවා. හාලෙලූයා, හාලෙලූයා. උන්වහන්සේගේ නාමයෙන් යම් හිඟකාවකගේ අමාරුකමකින් ඉන්න කෙනෙක් ඉන්නවා, එයාට දෙන්න. දන්නවද කිතුනෝ, සමහර කිතුනෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. මට කියලා තියෙනවා, මට කියලා කියන මට පෞද්ගලිකව නෙමෙයි, එක්තරා කිතුනෙක් කියන ඒගොල්ලන්ගේ සභාවේ දේවදාසයා මේ ළඟදි ගත්තලු මේ ඇමතිවරු යන වාහනය, ඇමතිවරු යන වාහනයක් ඒගොල්ලන්ගේ සභාවේ දේවදාසයා අරගෙන මගින් අහනවා, ඉතින් එයාට තව ලොකු වාහන ගන්න මම මොකටද දශේ කොටස් දෙන්නේ කියලා. මං එයාට කිව්වා, එයා වාහන ගන්න නොගන්න එක එයාගේ වැඩ. ඔයා දෙන්නේ දේවදාසයන් නෙමෙයි, ඔයා දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ වුණාට කියනවා, ඉතින් මං දෙන්නේ, අපි දෙන්නේ මාළු එකතු කරගෙන කිව්වා ගන්න කියලා. ආ කවුද දන්නේ? අපි ඇත්තටම දන්නවද? ඔබ හිතයි දේවදාසෝ ඉතින් කොහොමද දේවදාස එක්ක පැත්තේ තමයි කියලා. මම එහෙම නෑ. ඒ මිනිස්සයා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පවතින උන කාරණාවලට තියෙන සල්ලි වලින් යා වාහනයක් ගන්න එක ඒක දෙවියන් වහන්සේ බලන්නේ. ඔව්ද නැද්ද? ඒක දෙවියන් වහන්සේ කරයි, දෙවියන් වහන්සේ විනිශ්චය කරයි, දෙවියන් වහන්සේ ලෝණ නම් දෙවියන් වහන්සේ දඬුවම් කරයි, දෙවියන් වහන්සේ සමාව දෙනවා නම් දෙවියන් වහන්සේ සමාව දෙයි. ඒක දෙවියන් වහන්සේගේ කාරණාව. ඔබ මම කිසි දෙයක් කරන්න ඕන නැහැ. ඔබ මම දෙවියන් වහන්සේට යමක් වපුරනවා නම් ඒක වපුරලා අපි නිශ්චල වෙමු. හාලෙලූයා. සහෝදර සහෝදරියනි, මතක තියාගන්න, අපේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වස්තුව රැස් කරගන්න. පොළොවේ ඔබ සත පහක්වත් ඉතුරු කරගන්න එපා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ කියනවා, ඉතුරු කරගත්තාම එතන ඔබේ හිත තියාගන්න එපයි කියලා. හිත දෙවියන් වහන්සේ ගාව තියාගන්න. ඔබේ පැවැත්මට, ඔබේ දරුවන්ගේ කාරණාව දෙස ඔබ යමක් ඉතුරු කරනවා නම් ඒක දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නමුත් ඒ මත ඔබ විශ්වාස කරන්න එපා. ඔබේ දෙවියන් වහන්සේ මත විශ්වාස කරන්න. ඒ මත ඔබේ හිත තියාගන්න එපා. දෙවියන් වහන්සේ මත හිත තියාගන්න. ආමෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ කරුණාව අපිටයි. අද දවසෙත් අපි කාරණා පහක් ඉගෙන ගත්තා. මොකද අපි ඉගෙන ගත්ත පහ? ප්‍රේමය, රහසින් දීම, රහසින් ඥාඥා කිරීම, රහසින් निराහරව සිටීම, රහසින් වස්තුව, ඒකත් රහසින්ද? ස්වර්ගයේ වස්තුව රැස් කරගන්න. ස්වර්ගයේ වස්තුව රැස් කරගන්න. හාලෙලූයා, හාලෙලූයා. පාවතුමා කියනවා, මරණයද මට ලාභයක්. එනම් පාවතුමාට පොළවේ බැඳ තබා ගන්න පාවතුමාට කිසි දෙයක් තිබිලා නැහැ. පාවතුමා බලන් ඉඳලා තියෙනවා, ස්වාමින් වහන්සේ ගන්නෙ මොන වෙලාවද මං ඒකට ලෑස්ති. හෙට යනවා නම් ඒක මට ලාභයක් කියලා පාවතුමා කියනවා. හෙට මැරෙනවා නම් මට ලාභයක් කියලා පාවතුමා කියනවා. ආමෙන්. ඉතින් පාවතුමාට මේ පොළවේ රඳව ගන්න දෙයක් තිබිලා නැහැ. ඔබත් මේ පොළවේ රඳව ගන්න දේවල් තියාගන්න එපා, විශේෂයෙන් වස්තු. ඔබව ලෝභකමට පමුණුවන, ඔබ සමහර වෙලාවට මේ මුදල් හම්බුණා, මිනිස්සු හැමදේම හම්බුණා කියලා හිතාගෙන ඉන්න සහෝදර සහෝදරියනි, මුදල් වලට කිසි දෙයක් කරන්න බෑ. අදෝරෝගේ වස්තුව තියෙන මිනිස්සු මේ කොවිඩ් 19 කියන වෛරස් එක ඉස්සරහා මොකද වෙලා තියෙන්නේ? හැංගිලා, හැංගිලා. දව ධන කුවේරියෝ ෂේක්ලා ඉන්න කුවේට් මොකද උනේ? රටවල් 7කට තහනම්. ඒගොල්ලෝ ෆ්ලයිට් යන්නෙත් නෑ, ෆ්ලයිට් එන්නත් බෑ. ෂේක්ලා ඉන්න කුවේට් වල හැංගිලා. ෂේක්ලා හැංගිලා. ඊයේ දවසේ අපේ සභාවෙන් ක්වේට් දේශයට ගිය නාතනේ සභාවෙන් ක්වේට් දේශයට ගිය සහෝදරියෙක් මට කතා කරා. අනේ පහස්ත මොකද වෙන්නේ කියලා. මං කව බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔයාව ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේ ඔගලන් ආරක්ෂා කරනවා. මොකද දෙවියන් වහන්සේගේ දරුවෝ රැකෙනවා. ආමේ. එයා කියනවා මේ ක්වේට් දේශයේ ඉන්න අය ගෙවල් වලින් එළියට බහින්නේ නැහැලු. ගෙවල් ඇතුළේ. ඒගොල්ලෝ මාස 3කට විතර බඩු ලෑස්ති කරන් ඉන්නවලු ගෙවල් ඇතුළේම. එළියටවත් එන්නේ නැහැලු. බොහෝ පිරිසක් එළියටවත් එන්නේ නැහැ. ඒ රජයෙන් තහනම් කරනලු තියෙන්නේ එළියේ රැස් වෙන ඒවා. 7කට 10කට වඩා කවුරුත් කිසි දෙනෙක් රැස් වෙන්න එපා කියලාලු තියෙන්නේ. එහෙම රැස් වෙනවා නම් දඩයක් ගහනවලු. මම හිතන ලක්ෂ 5ක විතර ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 5ක විතර දඩයක්. එතකොට ඒ දේශයේ සභාවල් එකතු වෙන්නේ නැහැ. ලොකු සභාවල් එකතු වෙන්නේ නැහැ දැන්. තහනම් බලන්න අර කොවිඩ් 19 කරලා තියෙන දේ. සහෝදර සහෝදරයනි, මම ඔබට කියනවා, අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමු.
උන්වහන්සේගේ ඉගැන්වීම් වල පවතින. ඒක ඒක සැබෑවට කර. වස්තු අපි ස්වර්ගයේ රැස් කරගන්න. මොනතරම් වස්තු රැස් කරගත්තත් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ මේ වගේ වෛරස් එකක් ඒගොල්ලන්ගේ ශරීරයට ඇතුල් වුණා. සහෝදර සහෝදරියනි මොනතරම් ධන වේරයක් වුණත් අර Apple සමාගමේ නිර්මාතෘ Gibbs ද කවුද? කරන්නේ Steve Jobs. Steve Jobs. මට නම මතක වෙනවා Steve Jobs. එයා Apple සමාගම නිර්මාතෘ. ඔහු අවසානයේ ලේනැන්දේ කියනවා ලෝකයේ මිල අධිකම යහන ලේනැන්දයි. ලෝකයේ මිල අධිකම යහන ලේනැන්දයි. ඔහුගේ මුදල් වලට ඔහු කියනවා මට කිසි දෙයක් කරන්න බෑ. මම ලෝකයේ ජයගත්තා. හැබැයි මම මගේ ජීවිතේ පරාජය. ලොකු වස්තුකාරයෙක් කියනවා. මම මුළු ලෝකෙම ජයගත්තා. හැබැයි මම ජීවිතේ පරාජිතයි. මම දැන් කරදෙන්නේ. මගේ වස්තුවට කිසි දෙයක් කරන්න බෑ. ඔහුගේ අවසානයේ කියනවා. අවසාන මැරෙන ඉස්සෙල්ලා ඔහු කියනවා මගේ වස්තුවට කිසි දෙයක් කරන්න බෑ. මගේ පවුල නැති වුණා. මගේ මම ගොඩාක් දේවල් අහිමි කරගත්තා. හැබැයි මම ලෝකයේ ජයගත්තා. හැබැයි මගේ ඇඳ වටිනාකම වැඩි නැහැ කියලා. මොකද මට නැවත ජීවිතේ ගොඩ දාගන්න බෑ. මට ජීවත් වෙන්න අවස්ථාවක් නැහැ. මොකද මැරෙන්නේ. ඔහු කියනවා. සහෝදර සහෝදරියනි. එච්චර වස්තුකාරයෙක් කියනවා අවසානයේ. වස්තුවේ කිසි දෙයක් කරන්න බෑ කියලා. ඒක දෙවියන් වහන්සේ මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා 1900 ගානකට ඉස්සෙල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ලියලා තියෙනවා. පොළොවේ වස්තුව වැඩක් නැහැ කියලා. අපිට මුදල් ඕන. අපිට මුදල් හැම දෙයකටම ඕන. හැබැයි මම ඔබට කියනවා දෙවියන් වහන්සේ තුල ඔබේ වස්තුව රැස් කරගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් ගැන මම ඔබට කතා කරමින් ඉන්නවා. අපි ඉගැන්වීම් 10ක් ඉගෙන ගන්නවා. මේ ඉගැන්වීම් 10. ඔබ මේ ඉගැන්වීම් 10 තුල ඉන්නේ. ඔබ දෙවියන් වහන්සේ සොයන. ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔබට දෙවියන් වහන්සේ උපකාර කරනවා. මතක තියාගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමේ පවතින ආකාරය. කවුද ඉන්නේ? දෙවියන් වහන්සේ ඉන්නවා. ජේසුස් වහන්සේ ඉන්නවා. ආමේන්. දෙවියන් වහන්සේ ඉන්නවා. ජේසුස් වහන්සේ ඉන්නවා. හාලෙලූයා. හාලෙලූයා. අපි මේ වෙලාවේ නැගිටිමු වහන්සේගේ අනුකම්පාවෙන්. අපි යාඥා කරන්න යනවා.